එමණිවර රාජ්‍ය සේවකයාට පුදුම විදියට හැල්ලු කිරීමට ලක් කරනවා අපි දැක්ක. එදා විශ්‍රාමිකීන්ගේ විශ්‍රාම යන වයස රාජ්‍ය සේවයේ 60 ඉඳලා 65 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා කියලා මේ සභාවේදී ප්‍රකාශ කරලා 24 පැයක් යන්න ඉස්සෙල්ලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ගිහින් මාධ්‍ය හමුවේදී මුදල් ඇමතිවරයා කියනවා රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි. රාජ්‍ය සේවය රටට බරක්ලු. ඒ නිසා රාජ්‍ය සේවකයා ගැන ඒ විදිහ අදහසක් තියෙන කෙනෙක් ප්‍රසිද්ධිය කිව්වා. මං කියන්න කැමති අපිත් ආණ්ඩු කරා. අපේ රජය රාජ්‍ය සේවකයා ඉල්ලන්නෙත් නැතුව ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩි කිරීම කරා රුපියල් 10000ක එක විතරම පඩියට එකතු කරා. අපි රාජ්‍ය සේවකයා බරක් හැදිර කවදාවත් දැක්කේ නැහැ. මේ ආණ්ඩුවම තමයි මේ දිස්සෙල්ල රාජ්‍ය සේවකයෝ පුළුල් කරලා වැඩි හරියක් බඳවා ගැනීම කරන්න පාර කැපුවේ. දැන් ඇවිල්ලා කියනවා බරක්. බලන්න රාජ්‍ය සේවක තැපැල් ඡන්ද වෙලාවේ ආණ්ඩුව පත් කරන්න දීපු ධෛර්යය ගැනවත් හිතුවත් පුදුම දීමක් මේ රාජ්‍ය සේවකයෝ දුන්නේ ආණ්ඩුවට. පඩි වැඩි කරපු යහපාලන ආණ්ඩුවත් අමතක කරලා මේ ආණ්ඩුවට ඡන්ද දුන්නේ. ඒක අද අමතක වෙලා. බලන්න පහුගිය කාලේ කොවිඩ් වසංගතයේ වෙලාවේ දේශපාලනඥයෝ කොච්චර ලකුණු දාගන්න දැඟලුවත් රාජ්‍ය සේවකයෝ කරපු කැපවීම අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුවට අමතක වුණා. දැන් ආණ්ඩුවට ඒගොල්ල බරක්. ගම් වතුරක් ආවහමත්, සුනාමි ආවහමත් මේ කොවිඩ් වසංගතයේ වෙලාවෙත් රාජ්‍ය සේවකයෝ තමයි මේ ඔක්කොම කරන්නේ. දැන් බලන්න එන්නත ගැන ලොකුවට කතා කරන ලෝක වාර්තාවක් තිබ්බලු එන්නත දේශපාලනඥයෝ දෙන්නත ගෙවි රාජ්‍ය සේවකයෝ. අපි අහනවා කොවිඩ් වසංගත වෙලාවේ හමුදාවේ පොලිසිය සෞඛ්‍ය අංශවල ලොකු පොඩි හැමගෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රාම නිලධාරීන් සංවර්ධන නිලධාරීන් ප්‍රාදේශීය ලේකම්වරු දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලුම සේවකයෝ දිවා රාත්‍රී නොබලා ජීවිතවදහනම ගැන නොතක කරපු විශිෂ්ට සේවයට රාජ්‍ය සේවකයන්ට රජය උපහාර දක්වන්නේ මේ විදියට හැල්ලු කරලාද කියලා මම අහන්න කැමතියි. ඊළඟට නියෝජ්‍ය කතානායකතුමනි මම දැක්ක පුවත්පතක සඳහන් කර තියෙනවා ළඟදී මහා බැංකුව පිහිටවලා වසර 70ක් පිරෙනකොට මුද්‍රණය කරපු මුදල් ප්‍රමාණයයි මේ මාස 20 ඇතුළත තමුන්නාසරගේ ආණ්ඩුවෙන් මුද්‍රණය කරපු මුදල් ප්‍රමාණයයි බලනකොට ඔබට වටා විනාඩි වෙනසක් තියෙනවා කියලා. විනාඩි දෙකක් තියෙනවා. මේක තමයි මේ ආණ්ඩුවේ අලුත් සෙල්ලම් කරන්න වාගේ සල්ලි ගහ. උද්දමනේ බලන් ඉඳිදී බඩමිල වැඩි වෙනවා. මේ සෙල්ලම් සල්ලි ප්‍රාදේශීය දේශපාලනයකට බෙදලා දේශපාලන න්‍යාය ප්‍රත්‍ය ක්‍රියාත්මක කරලා අන්ත විදියට පරදින්න යන ඡන්ද බේරා ගැනීමට මේ ආයෙ වැය තුලින් උත්සාහයක් කරගෙන තියෙන බවත් අපිට පේනවා. ගල්ලතරපු පාර තාර දාන්න තාර පාර කාපට් කරන්න කාපට් කරපු පාර උඩින් ආපහු කාපට් කරන්න දේශපාලනඥයින්ට විශාල මුදලක් දාලා තියෙනවා. මේ තරම් බරපතල ආර්ථිකයක් රටේ පවතින වෙලාවක ප්‍රාදේශීය දේශපාලනඥයින් හරහා සල්ලි අච්චු ගහ ගහ ගමට පොම්ප කරන්නේ අද වෙද්දි පළු යන්න බැන බැන ඉන්න ගමේ පක්ෂ යාන්ත්‍රණය ආයෙත් පණ ගහන්න හිතන්ද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. නමුත් ආණ්ඩුවට වරදිනවා මේ පාර නම් ජනතාව රවට්ටන්න හිතුවොත්. දැන් බලන්න ආණ්ඩුවට අවුරුදු දෙකයි දෙවසරක ප්‍රගතිය හැටියට මොනවද පෙන්වන්න තියෙන්නේ? තමුන්නාසේලා ආණ්ඩුව බාර ගන්නකොට තිබුණු මිලයි එදා සැපද කියලා සමච්චල් කරපු අය ආණ්ඩු කරනකොට අද තියෙන මිලයි බලනකොට ජනතාව තීරණය කරයි මොකද්ද කරන්න ඕන කියලා. 2019 නොවැම්බර් වල රුපියල් 90ට ගත්ත නාඩු කිලෝ අද ගන්න 140ක් ගෙවලා 94 ගත්ත සම්බ කිලෝ එක ගන්න 170ට 110ට ගත්ත පරිප්පු රුපියල් 250ට ගන්නකොට 69 ලක්ෂයට ඡන්ද දීපු මිනිස්සු කියනවා මෙහෙම පරිප්පුවක් නම් ජීවිතේට කෑවේ නෑ කියලා. 440 විහිළු මිරිස් 600ට ගන්නවා. ඒ 100ට තියුණු සීනි 150ට ගන්නි. කිරිපිටි 395ක 480යි. අවසන් කරන්න. තව විනාඩියක් දෙන්න. 1493ට ගත්ත 1493ට ගත්ත ගෑස් සිලින්ඩරේ පෝලිං වල ඉඳලා අවසක් රස්තියාදු වෙලා 2675ක් දීලා ගන්න. සැමන් පරිප්පු අඩු කරනවා කියලා ජාතිය අමතලා විහිළුවක් සැපෙව්වා. සති දෙකෙන් ගැසට් එක ඉවරයි. සැමන් ටින් එක 230ට ගත්ත එක 380ට ගන්න. එදා සැපද කියලා අහපු අය තමයි මේ ගානට අද බඩු මිල වැඩි කරලා තියෙන්නේ. ඉතින් මට තව විනාඩි දෙකක් ලැබුණු නිසා බලන්න ගොවීන්ට වන්දි දෙනවයි කිය. ගොවීන්ට වන්දි දෙන හැටි කිසි දයක් වචනයක්වත් මේකේ නෑ. සත පහක් වෙන් කරලා නෑ. පරිපූර්ණ එස්තමේන්තු ගේන්නත් බැරිලු. මේ ප්‍රෝඩාව කාටද කරන්න කියලා අපි අහන්න කැමති. ඊළඟට අවසාන වශයෙන් තව එකක් කියන්න කැමති. දැන් අපේ රටේ පිරිපහදුව වහලා අවුරුදු 52කට පස්සේ පිරිපහදුව වහපු එක ගැන අද අපිට කතා කරන්න වෙලා තියෙනවා. ඒක නະ කතා කරන්න අපිට අයිතියකුත් තියෙනවා. 1967 ලංකාවේ පළවෙනි පිරිපහදුව මුල්ගල් තිබ්බේ ඩඩ්ලි සේනනායක අගමැතිතුමා. 69 ඩඩ්ලි සේනනායක අගමැතිතුමා මේක විවෘත කරා. අවුරුදු 52ක් අඛණ්ඩව ඒකේ තෙල් පිරිපහදුව ක්‍රියාත්මක වුණා. පළවෙනි වතාවට බොරතෙල් නැති නිසා පිරිපහදුව වහන්න වෙලා තියෙනවා. ආණ්ඩුවේ ඇමතිවරු කියනවා මේක වහන්න උනේ ඩොලර් ප්‍රශ්නයක් නිසා. පළවෙනි වතාවට රජයට බොරතෙල් ටික පිරිපහදුවට ලබා දෙන්න බැරි වුණා. පිරිපහදු කරපු තෙල් ගේන්න බැරි බොරතෙල් ගේන්න බැරි ඩොලර් නැති නිසා. දැන් සභාපතිවරයයි ඇමතිවරයයි කියනවා බොරතැතුවට පිරිපහදුව වැහුවට අපි පිරිපහදු කරපු තෙල් ගෙනල්ලා කණ්ඩෝ බෙදෙනවා කියලා. මං අහනවා බොරතෙල් බැරල් එකකට වඩා ඩොලර් 15ක් වැඩි පිරිපහදු කරපු තෙල් බැරල් එකක්. එහෙනම් ඩොලර් 15ක් වැඩියට ගන්න ඩොලර් නැති රටේ කොහෙන්ද සල්ලි කියලා මං අහනවා. ඊළඟට මේ පිරිපහදුව නිසා අපේ රටේ භූමි තෙල් අවශ්‍ය ප්‍රමාණය 100%ක්ම හැදුවේ පිරිපහදුවේ. දැන් මොකද්ද වෙන්නේ?
දැන් ගෑස් එකේ හිගේ නිසා මේ දිනවලත් භූමි තෙල් පෝලිමක් රටේ ඇති වෙලා තියෙනවා. ඉතින් පිරිපහදුව තියෙද්දිත් භූමි තෙල් පෝලිමක් තිබුණා නම් ඉස්සරහට කොහොම වෙයිද කියලා තමුන්නාන්සේට අපිට හිතා ගන්න පුළුවන්. මම අහනවා නැවත වතාවක් බොරතෙල් ගේන්න ඩොලර් නැති රටේ වැඩි මිලට පිරිපහදු තෙල් ගේන්නේ අවසන් කරලා කොමිස්සලටද එහෙම නැත්නම් ඩොලර් නැති නිසාද කියන එක කරුණාකරලා හරියට කියන්න කියලා. එහෙනම් මට අවස්ථාව ලබා දීම ගැන අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට ස්තුතිවන්ත වෙමින් දැන් සල්ලිත් නැ බඩුත් නැ මිලත් වැඩි පෝලිමත් දිගයි මේ වගේ බැටකන ජනතාවක් ඉන්න වෙලාවක තමයි මේ ආයවැය ගැන අපිට කතා කරන්න උනේ. ඒ නිසා සමහර අයට සවලෙන් බෙදනකොට සමහරුන්ට කන් හැන්දෙන් බෙදන හැටි තමයි අපි දැක්කේ. සෞඛ්‍යයට පුදල් ලෝකෙම වැඩි කරද්දී මේ රටේ අඩු කරලා තිබීම ගැනත් අපේ කනගාටුව ප්‍රකාශ කරමින් අට අවස්ථාව දීම ගැන ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි. You're watching the Lifetraveler channel.